Please like, share and comment this video and don't forget to subscribe the channel. Hi Bon, my TV Sri Lanka channel like that. Today we have a pura patangan hadan mikko kari soye ki. Istisalam hadanawa spinach cheese omelet ka. Oh, ek awashya venne. Hari malesi. Nimiti awashya venawa. Bitter cheese, lunu, amu miris takkali, ewa gema tel, lunu gam miris. ඒ ටික තමයි අවශ්‍ය වෙන්නේ. එන දේ ටොක් මේකට දාලා පැත්තක් ගාලා ඔම්ලට් එක හදාගමු. ඔව් මුලින්ම මම එනම් කපා ගන්නවා නිමිති. නිමිති ටික හීනියට හීනියට. එහෙනම් කපා ගන්නවා. ස්පිනච් ඔම්ලට් එකේ නිමිති ටික කපා ගත්තා. ඊට පස්සේ මම කපා ගන්නවා ලුණු. ලුණු ටිකත් මේ වගේ ඉනියට කපා ගන්න ඊට පස්සේ අමු මිරිස් පොඩක් සැර වෙන්න දාගන්න එපා රස වෙන්න සා අමු මිරිස් ටිකක් මේ වගේ ඉනියට කපා ගන්නවා ඊළඟටම කපා ගන්නවා ලස්සන වෙන්නයි පොඩ්ඩක් අර පාට වැඩි වෙන්නත් එක්ක තක්කාලි ඒකත් ඉනියට කපා ගන්නවා Oh, මේ තියෙන කපා ගත්ත ටික ඊට පස්සේ මට ඕනේ බිත්තර. බිත්තර ටික ඊට පස්සේ මෙන්න මේ වගේ ඊට ටික මෙන්න මේ වගේ බිත්තර ටික කඩා ගන්නවා. Right. ඊට පස්සේ කරන්නේ ලුණු. ලුණු අවශ්‍ය ප්‍රමාණය ලුණු චුට්ටක් දා ගන්නවා. ඒ කියන්නේ තමන්ගේ රසය අනුව ලුණු. මේ වගේම ලුණු දැම්මම නම් ගම්මිරිස් චුට්ටකුත් දාන්න ඕනේ. right. ගම්මිරිස් චුට්ටයි. දාලා හොඳට මෙන්න මේ වගේ කලවම් කර ගන්නවා. ඔව් මෙන්න මේ වගේ හොඳට ටිකක් පොඩක් වෙන්න එන්න. මේ විදිහට ගහ ගන්නවා. right. ඔව් මේ තියෙන්නේ. දැන් තියෙන්නේ ඉතින් අපි බරු ටික ඔක්කොම හරි. දැන් තියෙන්නේ අපේ ස්පිනච් චීස් ඔම්ලට් එක හදා ගන්න තමයි. ඔව් එහෙනම්දී බරු ටික ඔක්කොම හරි. අය බල බල ඉන්න දෙයක් නැහැ. මම එන ටක් දාලා ඒ චීස් ඔම්ලට් එක හදා ගන්නවා. පස්සේ මම මේකට දා ගන්නවා විතර මේ විදිහට දාලා ඉවර වෙලා පස්සේ මේකටම එකතු කර ගන්නවා ලුණු මෙහෙම ලුණු ටික එකතු කර ගන්නවා ඊට පස්සේ අමු මිරිස් ටික දැන් දානවා තක්කාලි ඊට පස්සේ තමයි දාන්නේ ස්පිනච්. මේ ඔක්කොම දැම්මට පස්සේ මේකට චීස් දාන්නත් එපා රස වෙන්න. පස්සේ එකතු කර ගන්නවා. මෙන්න මේ වගේ කපාගෙන පොඩියට පොඩියට චීස් කියන්නේ. මේ මේක හදනකොට ගින්දර බොහොම පරිස්සමෙන් තමයි දාන්න ඕනි කෙනෙ වැඩිය. ගින්දර වැඩි කරගන්නත් බෑ. අඩු කරගන්නත් බෑ. ඊට පස්සේ මෙන්න මේ ගානට ආවට පස්සේ මෙන්න මේ වගේ මෙන්න මේ වගේ ඔතා ගන්න ඕනේ. මේ ගාන අරගෙන ඊට පස්සේ අපි ඉතුරු බිත්තර ටික තියෙනවනේ. ඒකත් සයින් කරලා මෙන්න මේ වගේ එකතු කර ගන්න ඕනේ. අර විදියට ඊට පස්සේ ආයි සැරයක් අපි ස්පිනච් අමු මිරිස් තක්කාලි ලුණු ටිකක් දාගමු ලුණු ඒ වගේම චීස් එකතු කර ගන්නවා චීස් එකතු කර ගන්න පේනවනේ නිකන් බොහොම ලස්සන නේ දැන් උනත් ඉතින් මෙහෙම උනත් කන්න පුළුවන් මොකද නෙමෙයි අපි මේක හදලා අවසානට බොහොම තවත් ලස්සනට තමයි අපි මේක පිළිගන්වන්න ඕනේ පස්සේ ඒකයි මෙන්න මේ විදිහට දැන් පේනවනේ මේ චීස් එම උදර දැන් දිය වේගෙන එන්නේ කියන්නේ දැන් අපි ඔම්ලට් එක රස වේගෙන එන්නේ ඊට පස්සේ මෙන්න මේ විදිහට මම
රෝල් කරලා චුට්ටක් සාචුට්ටක් කුක් කරගන්න ඕනේ මේක. අර චීස් එක හොඳට උණු වෙලා උඩට එන්න ඕනේ. දැන් මේ පේනවා චීස් එක උණු වෙලා එනවා. يعني චීස් අර කෑලි කෑලි හැපුණොත් ඒක රසයක් නැහැ. ඔම්ලට් එක දැන් හදලා ඉවරයි. හොඳට සුවඳ අපි කියන්නේ විතර බැදෙනවා සුවඳක් එනවා කියලා. ඒ සුවඳත් එනවා. ඔව් මේ තියෙන්නේ ඔම්ලට් එක. චීස් ස්පිනච් ඔම්ලට් එක. දැන් ඉතින් මේක මෙහෙම තියලා බෑනේ. මේක ලස්සන පිළිගන්නන්න ඕනේ. එහෙනම් ඉතින් දැන් තියෙන අන්තිම කොටස. රසර කන්න පුළුවන් විදිහට මේක අපි පිළිගන්නවා. හදාගත්ත ඔම්ලට් එක අපි දැන් ඔව් මේ තියෙන්නේ කාර්ය බහුල වේලාවට පෝෂ සම්පූර්ණ පෝෂක ගුණය තියෙන ආහාර වේලක් ටක්ටක් ගාලා හදා ගන්න පුළුවන්. චීස් ස්පිනච් ඔම්ලට් එක නේද? ලබන සතියෙත් මීට වඩා රස මීට වඩා ගුණ අපිට කෑම කරගන්න. Please like, share and comment this video and don't forget to subscribe the channel.